සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම මුලින්ම මාව අඳුරලා දෙන්න. මගේ නම තනුජ කොටවලගේදර. මම කොළඹ වෛද්‍ය පීඨයේ 3 වන වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්. මට හිතුණා කොරෝනා වෛරසය ගැන සරල පැහැදිලි කිරීම කරන වීඩියෝ මාලාවක් හදන්න ඕන කියලා. මොකද මම විශ්වාස කරන අපි ඕන කරන ඕන දෙයක් දැනගෙන කරොත් තමයි ඒක වඩාත් සාර්ථකව කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ සඳහා යොදාගත්ත සියලුම දත්ත මම විශ්වාසදායී මූලාශ්‍රිත වලින් තමයි ලබා ගත්තේ. ඒ සියලුම දේවල් මම ලින්ක් විදිහට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අද අපි කතා කරන්නේ ඇයි කොරෝනා වෛරසය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සෙම්ප්‍රතිෂා රෝගයකට වඩා දරුණු වෙයි කියලා. හරි, එතකොට සමාජයේ විවිධ දුර්මත තියෙන්න පුළුවන්. මේකත් ඒ වගේ එකක් තමයි. කොරෝනා වෛරස් රෝගය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සෙම්ප්‍රතිෂා රෝගයට සමානයි කියන එක. මේක අපේ හිතුවට අපේ රටේ විතරක් තියෙන දුර්මතයක් නෙමෙයි, මේක මුළු ලෝකෙ පුරාවටම තියෙන දුර්මතයක්. මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා කරපු ප්‍රකාශයක්. ඔහු කියලා තියෙනවා මේක just like flu. ඒ කියන්නේ සාමාන්‍ය හෙම්බ්‍රිසාක් වගේමයි. ඒ වගේම it's okay to go to work. ඕන රස්සාවලට නවත් යන කිසි අවුලක් නැහැ. මේ වගේ හිතන්න එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ කොරෝනා රෝගය අතර තියෙන සමාන රෝග ලක්ෂණ. ඒ කියන්නේ කැස්ස, උගුර රිදීම වුණ රෝගය වගේ. ඒ වගේම මේ රෝග දෙකම හින්දා මරණය සිද්ධ වෙන්නේ නියුමෝනියා තත්ත්වයට ගිහිල්ලා. මේ දුර්මතය නැති කරන්න දෙන හොඳම විදිහ තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ කොරෝනා රෝගය අතර සංසන්දනයක් ඉදිරිපත් කිරීම. ඉතින් මං අදලා ඇස්ති වෙන්නේ ඒ සංසන්දනය පහත කරුණු මගින් ඉදිරිපත් කරන්න. ඒ තමයි මේ රෝගවල තියෙන මූලික ප්‍රජනන අංකය, කියන්නේ ආර් නෝට් අංකය, වර්ධක කාලය, ප්‍රතිශක්තිකරණය සහ රෝහල් ගතවීමේ සහ මරණ සිදුවීමේ අනුපාත. අපි මුලින්ම ගමු ආර් නෝට් අංකය. ඒ කියන්නේ මූලික ප්‍රජනන අංකය කියන එක. මං හිතනවා කන්ටේජන් ෆිල්ම් එක බලපු කට්ටියට නම් මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. නමුත් මං උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. අපි උදාහරණයක් විදිහට අපි ගමු. ඒ කියන්නේ මිනිස්සයෝ. මිනිස්සු වර්ගයා පැවතෙන්න නම් හැම මිනිහෙක්ම මැරෙද්දී ඒකට හරියන්න තව මිනිස්සෙක් ඉපදෙන්න ඕන. ඒ කියන්නේ එක පවුලකින් අඩුම ගානේ ළමයි දෙන්නෙක්වත් හදන්න ඕන. ඒ දෙමාපිය මැරෙද්දී ඒ ළමයි විසින් ඒ අම්මයි තාත්තයිව රිප්ලේස් කරන විදිහට. ඉතින් වෛරස් වලටත් මේක පොදුයි. වෛරස් ආසාදිතයෙක් එක්කෝ මැරෙනවා නැත්නම් හොඳ වෙනවා. හැබැයි මේ වෛරසේ පැවතෙන්න නම් මේ වෛරස් ආසාදිතයා විසින් තව එක්කෙනෙක්ව ආසාදනයට ලක් කරන්න ඕන. නැත්නම් මේ වෛරසේ ලෝකෙන් නැති වෙනවා. හරි, දැන් මේක තමයි ආර් නෝට් අංකයේ සරල කතාව. ඒ වගේම දැන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ආර් නෝට් අංකය එකට සමාන නම් ඒ කියන්නේ එක මිනිස්සෙක් තමයි ආසාදනය වෙන්නේ. ඒ කියන්නේ මේ වෛරසේ පැවතෙනවා. මේක පැතිරෙන්නේ නැත්නම් නැති වෙන්නේ නැහැ. ඒ වගේම ආර් නෝට් අංකය එකට වඩා වැඩි නම් ඒ කියන්නේ මිනිස්සෝ එක්කෙනෙකුට වඩා ආසාදනය වෙනවා නම් මේ රෝගේ පැතිරෙනවා. ආර් නෝට් අංකය එකට වඩා අඩුයි නම් මේක නැති වෙලා යනවා. ඒ කියන්නේ ආර් නෝට් අංකය තමයි මේ බෝ වීම තීරණය කරන්නේ. අපි දැකලා තියෙන වැඩිම ආර් නෝට් අංකයක් තියෙන, ඒ කියන්නේ වැඩිම බෝ වීමක් තියෙන වෛරසයක් තමයි මීසල්ස්. ඒ කියන්නේ සරම්ප. සරම්ප වල ආර් නෝට් අංකය 12ත් 18ත් වගේ. ඒ කියන්නේ එක සරම්ප රෝගියෙකුට පුළුවන් 18 දෙනෙකුට සරම්ප බෝ කරන්න. හැබැයි ඉන්ෆ්ලුවෙන්සා වල ආර් නෝට් අංකය 1.3ක්. කොරෝනා වල මේක 2ක් 2.5 අතර. ඒ කියන්නේ සරම්ප වගේ රෝගයක් එක බලද්දි මේක සෑහෙන්න අඩුයි. හැබැයි ඒ වගේම ආර් නෝට් අංකය 1.3යි. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වගේ. ඒ වගේම කොරෝනා වල ආර් නෝට් අංකය 2යි. මේ දෙක අතර එච්චර ලොකු ගැප් එකක් නැහැ වගේ. හැබැයි මේක තීරණය කරන්නේ අපි පැතිරීමත් එක්ක. දැන් මම ඕගලන්ට පෙන්වන්න යන්නේ එක රෝගියෙක්ගෙන් මේක පැතිරීම පැතිරීමේ පුරෝකතනය. හරි, එතකොට මේගොල්ලන්ට පේනවා ඇති ඉන්ෆ්ලුවෙන්සා රෝගයකට අදියර 10කදී ආසාදනය කරන්න පුළුවන් රෝගීන් ගණන 56ක්. හරිද? හැබැයි කොරෝනා රෝගය, ඒ කියන්නේ ආර් නෝට් අංකයේ 2 වුණ රෝගයට පුළුවන් අදියර 10කදී රෝගීන් 2054ක් හදන්න. ඉතින් මෙතනින්ම පේනවා කොච්චර කොරෝනා දරුණුද කියලා. හරි, අපි ඊළඟට බලමු වර්ධක කාලය ගැන. ඒ කියන්නේ ඉන්කියුබේෂන් පීරියඩ්. සරලම කියනවා නම් වර්ධක කාලය කියන්නේ ඔයා ගැඟට වෛරසය ඇතුල් වෙලා රෝග ලක්ෂණ පෙන්눔 කරන්න ගත වෙන කාලය. වැදගත්ම දේ තමයි මේ කාලය පුරාවටම ඔයාට පුළුවන් තව එක්කෙනෙකුට මේ රෝගය බෝ කරන්න. හරි, අපි පොඩි කතාවක් පටන් ගමු. මේ ඉන්නේ සිරිපාල. සිරිපාල හොඳ මිනිස්සෙ. එයාට රෝග ලක්ෂණ තියෙනවා නම් එයා කවදාවත් ඒව කාටවත් බෝ කරන්න යන්නේ. එයා ස්වන් නිරෝධායනයට ලක් වෙනවා.
හැබැයි සිරිපාල කොච්චර හොඳ මනුස්සයෙක් වුණත් එයාට ලෙඩේ තියෙනවා කියලා එයා දැනගන්නේ මේ වර්ධක කාලය ඉවර වෙලා රෝග ලක්ෂණ පහළ වුණා. ඉන්ෆ්ලුවන්සා වල වර්ධක කාලේ දවස් දෙකක් වගේ. හැබැයි කොරෝනා වල වර්ධක කාලේ දවස් දෙකත් 14 අතර වෙනස් වෙනවා. අපිට මේ ළඟදී නිවුස් එකක් ඔයගොල්ලන් දන්නවා ඇති, නිරෝධායන කඳවුරක හිටපු කෙනෙකුටත් එළියට ආවට පස්සේ කොරෝනා පොසිටිව් කියලා දැනගන්න පුළුවන් වුණා. ඒකට හේතුව මේ දින 14ක වගේ දිග වර්ධක කාලයක් තියෙන්න පුළුවන් වීම. හරි. එතකොට ඕගොල්ලන් නිකමට හිතන්න දින 14ක, ඒ කියන්නේ සති දෙකක්. සති දෙකකට අපි කොච්චර දුර යන්න පුළුවන්ද අපිට? අපිට කී දෙනෙක් මුණ ගැහෙනවද? ඉතින් අන්න ඒක හින්දා තමයි රෝග ලක්ෂණ නැති කෙනෙක් වුණත් ළඟදී පිටරටින් ඉඳන් ආපු කෙනෙක් නම් සහ ගියපු කෙනෙක්ව ළඟින් ඇසුරු කරලා තියනවා නම්, කොරෝනා රෝගියෙක්ව ළඟින් ඇසුරු කරලා තියනවා නම් ඒ අයව සොයන් නිරෝධායනට ලක් වෙන්න ඕන කියලා වෛද්‍යවරු කියන්නේ. එතකොට එතනත් කොරෝනා ඉන්ෆ්ලුවෙන්සා රෝගය පරාද කරා. අපි ඊළඟට බලමු ප්‍රතිශක්තිකරණය ගැන. ප්‍රතිශක්තිකරණය කියන්නේ අපේ ඇඟට මේ වෛරසයට විරුද්ධව වැඩ කරන්න පුළුවන් හැකියාව. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ මේ ලෝකේ ගොඩක් කාලයක් ඉඳන් පැවතෙන දෙයක්. ඒ වගේම අපි හැමෝටම මේක හැදිලත් ඇති. ඒක හින්දා අපේ ඇඟට මේකට ගොඩක් ප්‍රතිරෝධී. දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් නම් ඒකට අපි එන්නත්තුත් හදලා තියෙන්නේ. හැබැයි කොරෝනා කියන එක මීට කලින් කවුරුත් දැකලවත් නැහැ. අපේ ඇඟ, ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දන්නේ නැහැ කොරෝනා වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේ නිසා ඕනම කෙනෙක්ට කොරෝනා රෝගේ හැදීමේ අවදානම තියෙනවා. අන්තිමටම අපි බලමු රෝහල් ගතවන සහ මරණයට පත්වන අනුපාත අතර වෙනස. ඕනම රෝගයක හැසිරීම මේ පිරමීඩ ආකෘතියෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. රෝගයේ වැළඳෙන පිරිසෙන් වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. අපි ඒකට කියනවා ඒ සිම්ටමැටික් කියලා. ඒ වගේම සමහර කට්ටිය මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන කට්ටිය. නියුමෝනියා වගේ දරුණු රෝග ලක්ෂණ ආවොත් තමයි ඒගොල්ලන් අපිට හොස්පිටලයිස්, ඒ කියන්නේ රෝහල් ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ ප්‍රමාණය අපි ඉහත කියපු ප්‍රමාණයත් එක්ක බලද්දි ගොඩක් කුඩා සංඛ්‍යාවක්. ඒ වගේ මරණය සිද්ධ වෙන්නේ ඊටත් වඩා කුඩා සංඛ්‍යාවක. අපි ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝහල් ගත වීම අවධානම් ගත්තොත් ඒක 102ක් වගේ. ඒ කියන්නේ 100 දෙනෙක්ගෙන් දෙන්නෙක් රෝහල් ගත කරන්න සිද්ධ වෙනවා. කොරෝනා වලට ඒක ඊට වඩා වැඩි. ඒක 121 30 අතර. ඒ කියන්නේ කොරෝනා වල දරුණු රෝග ලක්ෂණ ඇතිවීම අවදානම ගොඩාක් වැඩි. මරණ සිද්ධ වෙන අනුපාතය ගත්තොත් එහෙම ඉන්ෆ්ලුවෙන්සා වල 0.1ක් වගේ. ඒ කියන්නේ 1000කින් එක්කෙනෙක් තමයි නැති වෙන්නේ. නමුත් කොරෝනා වල ඊට වඩා ගොඩක් වැඩි. ඒක 0.25 අතර වගේ. ඒ කියන්නේ 100 දෙනෙක්ගෙන් දෙන්නෙක් සහ 5 දෙනෙක් හෝ 5 දෙනෙක් මැරෙන්න පුළුවන්. 0.2 හෝ 5 කියන එක පුංචි ගණක් වගේ තමයි තේරෙන්නේ. නමුත් අපි ඉහත ගේපු කරුණුත් එක්ක අපි දන්නවා දැන් කොරෝනා කියන්නේ එක සෑහෙන්න පැතිරෙන්න පුළුවන් රෝගයක් කියලා. ඒ කියන්නේ මේක හින්දා ඇති වෙන රෝගීන් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ කියන්නේ මරණ ප්‍රමාණයත් ගොඩක් වැඩි. මට මතක හැටියට රෝගීන් ගණන මිලියනක් වෙද්දී මරණ ගණන 50,000ක් වුණා. ඒ කියන්නේ 0.5ක එතනදී මරණ අනුපාතයක් තියෙනවා. මේ කරුණු සියල්ලම එක්ක සංසන්දනය කරලා බලද්දී කොරෝනා කියන්නේ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සෙම් ප්‍රතිශව නෙමෙයි. ඊට වඩා සෑහෙන දරුණු දෙයක්. ඉතින් මේ වගේ දුර්මතයක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට දැන් පුළුවන් ඒගොල්ලන්ට මේ කරුණු පහදලා දීලා ඒගොල්ලන්ගේ මතය දුරු කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට මං මේ කරපු පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඇති කියලා, ඒ වගේම තේරෙනවා ඇති කියලා. මේ වගේ වීඩියෝ මාලාවක්ම මං කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතනවා ඒවත් බලයි කියලා. ඕගොල්ලන් කැමති නම් මේ channel එකට subscribe කරන්න, ඒක කරත් නැතත් පුළුවන් නම් මේ දේ share කරන්න. මේ ඔයගොල්ලන් ඉගෙන ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ දේ share කරන්න. ඉතින් අන්තිමේද කියන්න තියෙන බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ වටිනා කාලය යොදවලා මේක නැරඹුවාට.